ඔගොල්ලෝ හැමෝම මගේ තාක්ෂණ වේද සඳහා විද්‍යාව පාඩම් මාලාවට සාදරයෙන් පිළිගන්නවා අපේ තාප රසායන වීඩියෝ පාඩම් මාලාවේ දෙවැනි වීඩියෝ එක මේ අද අපි ඔබත් එක්ක කතා කරනවා රසායනික ප්‍රතික්‍රියාවක් සිදු වෙනකොට සිද්ධ වෙන තාප විපර්යාස සම්බන්ධව ඔබ සාමාන්‍ය පෙළ විද්‍යාව විෂය ඉගෙන ගන්නකොට විද්‍යාගාරය ඇතුලේ විවිධ රසායනික ප්‍රතික්‍රියා සිදු කරන්නේ නැති විවිධ රසායනික ප්‍රතික්‍රියා වලට අදාළ පරීක්ෂණ ඔබ සාමාන්‍ය පෙළ විද්‍යාව ඉගෙන ගන්නකොට විද්‍යාගාරය ඇතුලේ කරලා ඇති. ඔබට අත්දැකීම් ඇති සමහර රසායනික ද්‍රව්‍ය එකට කලවම් කරලා ඒ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන සලස්වම ඒ අදාළ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන පරීක්ෂණ නාලිය එහෙම නැත්නම් අදාළ බීකරේ රත් වෙනවා. තවත් සමහර ද්‍රව්‍ය එකට ප්‍රතික්‍රියාවකට එකතු කරලා ප්‍රතික්‍රියාව සිද්ධ වෙන සලස්වම ඒ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන වාජනේ සිසිල් වෙනවා, සීතල වෙනවා, කූල් වෙනවා. මෙන්න මෙහෙම අත්දැකීමක් ඔබට ඇති. ඇයි මෙහෙම වෙන්නේ? ඇයි සමහර රසායනික ද්‍රව්‍ය ප්‍රතික්‍රියා කරනකොට ඒ ප්‍රතික්‍රියා කුටිලේ එහෙම නැත්නම් ප්‍රතික්‍රියාව සිද්ධ වෙන වාජනේ රත් වෙන්නේ? එහෙම නැත්නම් තවත් සමහර ප්‍රතික්‍රියක ප්‍රතික්‍රියා කරනකොට ඇයි ඒ වාජනේ සිසිල් වෙන්නේ? අපි බලමු ඇයි එහෙම වෙන්නේ කියලා. අපි කාර්ය ශක්තිය පාඩමේ ඉගෙන ගත්තා. කාර්ය ශක්ති ක්ෂමතාව පාඩමේදී අපි ඉගෙන ගත්තා. රසායනික ද්‍රව්‍ය තුල ශක්තිය රසායනික ශක්තිය විදිහට ගබඩා වෙලා තියෙනවා කියලා. එතකොට යම් රසායනික ද්‍රව්‍ය දෙකක් ප්‍රතික්‍රියා කරනකොට සමහර අවස්ථාවලදී මේ ගබඩා වෙලා තියෙන රසායනික ශක්තියෙන් කොටසක් පරිසරයට නිකුත් කරනවා. තවත් සමහර අවස්ථාවලදී මේ ද්‍රව්‍යයකට ප්‍රතික්‍රියා කරනකොට පරිසරයෙන් ශක්තිය උරාගෙන ශක්තිය ඒ රසායනික ද්‍රව්‍ය ඇතුලේ රසායනික ශක්තිය විදිහට ගබඩා කරනවා. එතකොට සමහර ප්‍රතික්‍රියා එකිනෙක ප්‍රතික්‍රියා කරද්දී පද්ධතිය රත්තුනේ ඒගොල්ලෝ ප්‍රතික්‍රියාව සිද්ධ කරනකොට එයාලගේ ඒ ඇතුලේ ගබඩා වෙලා තිබුණු රසායනික ශක්තියෙන් කොටසක් තාප ශක්තිය බවට පත් කළා ඒගොල්ලෝ පරිසරයට මුදා හරපු නිසා. ඒ වගේම තවත් සමහර ප්‍රතික්‍රියා සිද්ධ කරද්දී ඒ ප්‍රතික්‍රියා සිද්ධ කරන වාජනේ සිසිල්ුනේ ඒගොල්ලෝ ප්‍රතික්‍රියාව සිද්ධ වෙනකොට පරිසරයෙන් තාප ශක්තිය උරාගෙන ඒගොල්ලෝගේ ඒ හැදෙන පළවල රසායනික ශක්තිය විදිහට මේ ලැබෙන උරා ගන්න තාපය ගබඩා කරගත්තා. ඒ නිසා තමයි සමහර ප්‍රතික්‍රියා සිද්ධ කරනකොට පද්ධතිය රත්ුනේ, ඒ වගේම සමහර ප්‍රතික්‍රියා සිද්ධ කරනකොට පද්ධතිය සිසිල්ුනේ. දැන් ඔබට පැහැදිලි වෙන්නේ නැති ඇයි මේ සමහර ප්‍රතික්‍රියා සිද්ධ වෙනකොට ඒ ප්‍රතික්‍රියා සිද්ධ කරන වාජනේ රත් වෙන්නේ, ඒ වගේම ඇයි සමහර ප්‍රතික්‍රියා සිද්ධ වෙනකොට ඒ ප්‍රතික්‍රියා සිද්ධ වෙන වාජනේ සිසිල්ුනේ කියලා. යම් රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනකොට පරිසරයට තාපය මුදා හරිනවා. යම් රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනකොට පරිසරයට තාපය මුදා හරිනවා නම් එවැනි රසායනික ප්‍රතික්‍රියා අපි හඳුන්වනවා තාපදායක ප්‍රතික්‍රියා කියලා. මේ තාපදායක ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනකොට ප්‍රතික්‍රියාව සිද්ධ වෙන වාජනේ, එහෙම නැත්නම් ප්‍රතික්‍රියාව සිද්ධ වෙන පරීක්ෂණ නාලයේ උෂ්ණත්වය ඉහළ යනවා. අපිට ඒක උෂ්ණ ප්‍රමාණයක් දාලා බලන්න පුළුවන්. උෂ්ණ ප්‍රමාණයක් හොදාගෙන අපිට උෂ්ණත්වය පරීක්ෂා කරන්න පුළුවන්. ඒත් අපිට දකින්න ලැබෙනවා එයාගේ උෂ්ණත්වය ඉහළ යනවා. ඒ කියන්නේ ඒ පද්ධතිය රත් වෙනවා. ඒ වගේම යම් රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනකොට එයා පරිසරයෙන් තාපය අවශෝෂණය කරගන්නවා. පරිසරයෙන් තාපය අවශෝෂණය කරගන්නවා නම් එවැනි රසායනික ප්‍රතික්‍රියාවලට අපි කියනවා තාප අවශෝෂක ප්‍රතික්‍රියා කියලා. යම් පරික්ෂණාලයක් තුළ එහෙම නැත්නම් යම් වාජනයක් තුළ තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් සිද්ධ වුණොත් එතකොට ඒ වාජනය අඩංගු ද්‍රාවණය නැත්නම් ප්‍රතික්‍රියක වල ඒ වාජනේ උෂ්ණත්වය පහළ වහිනවා. උෂ්ණත්වය පහළ වහිනවා. අපිට උෂ්ණ ප්‍රමාණයක් දාලා ඒක බලන්න පුළුවන්. එයාගේ උෂ්ණත්වය පහළ බහිනවා. එයා සිසිල් වෙනවා. ඒ කියන්නේ පරිසරයෙන් තාපය එයා උරා ගන්නවා. අපි දැන් බලමු තාපදායක ප්‍රතික්‍රියා සඳහා උදාහරණ කිහිපයක් අරගෙන. එක උදාහරණයක් තමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, තනික සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ HCl අතර ප්‍රතික්‍රියාව. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ බස්මයක්, HCl කියන්නේ අම්ලයක්. මේ අම්ල බස්ම ප්‍රතික්‍රියාවක්. මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙනකොට පරිසරයට තාපය නිදහස් කරනවා. මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙනකොට පරිසරයට තාපය නිදහස් කරනවා. ඒ නිසා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ HCl අතර සිද්ධ වෙන ප්‍රතික්‍රියාව අපිට ගන්න පුළුවන් තාපදායක ප්‍රතික්‍රියාවක් විදිහට. ඊළඟට අපිට ගන්න පුළුවන් කොපර් සල්ෆේට් සහ සින්ක් අතර සිද්ධ වෙන ප්‍රතික්‍රියාව. මෙතනදී වෙන්නේ මේ කොපර් සල්ෆේට් වල තියෙන කොපර් අවක්ෂේප කරලා මේ සින්ක් ගිහිල්ලා සල්ෆේට් එක්ක සම්බන්ධ වෙන එක. මෙන්න මේ ප්‍රතික්‍රියාවත් තාපදායක ප්‍රතික්‍රියාවක්. උතුරම මම මේ ගත්තේ තාපදායක ප්‍රතික්‍රියාව සඳහා උදාහරණ දෙකක්. තව පොඩි දෙයක් මම මෙතනින් ඔයාලට කියලා දෙන්නම්. දැන් ඔයගොල්ලෝ මේ රසායනික ප්‍රතික්‍රියාව දක්වලා තියෙන මේ රසායනික සමීකරණය දිහා බලමු. ඔයගොල්ලෝට පේනවා ඇති
මම මේ තැන් වල දාලා දෙනවා NaOH මෙතන දාලා දෙනවා AQ කියලා. මෙතන AQ කියලා දාලා දෙනවා. මෙතන AQ කියලා දාලා දෙනවා. මෙතන N කියලා දාලා දෙනවා. මෙතන AQ කියලා දිනවා. මෙතන S කියලා දිනවා. මෙතන AQ කියලා දිනවා. මෙතන S කියලා දිනවා. මේ මොනවද මේ මේ අපි මෙහෙම දක්වන්නේ. ඔබ මේක ගැන සාමාන්‍ය පෙළ දිගෙනගෙන ඇති මම නැවත මතක් කරන්නම්. අපි S කියලා දාන්නේ මේ ප්‍රතික්‍රියාවට සහභාගී වෙන දේ ඝණයක් නම් අපි යාගේ යටින් දානවා S කියලා. සෝලිඩ් කියන එක. අපි ඒකට මේ ඝණයක් නම් ගණයක් නම් තමයි S කියලා දානවා. ඊළඟට මෙයා ද්‍රවයක් නම් අපි A කියලා දානවා. ද්‍රවයක් නම්. දැන් මෙතන මේ ජලය හැදෙනවා. ජලය කියන්නේ ද්‍රවයක්. ඒ නිසා අපි L කියලා දානවා. ඊළඟට මෙයා ජලීය ද්‍රාවණයක් නම්. මෙයා ජලීය ද්‍රාවණයක නම් තියෙන්නේ අපි AQ කියලා දානවා. ඒ කියන්නේ ජලීය කියලා. ඒ කියන්නේ අපි හිතමු කොබල් සල්ෆේට් ජලයේ දිය කළා හදාගන්න ද්‍රාවණය. එතකොට එයා ජලීයයිනේ. තොර අපි AQ කියලා දානවා. එතකොට S කියලා කියන්නේ ඝන අවස්ථාවේ තියෙනවනම් L කියලා කියන්නේ ද්‍රව අවස්ථාවේ තියෙනවනම් AQ කියලා කියන්නේ ජලීය අවස්ථාවේ තියෙනවනම් දැන් මෙතන මේ උදාහරණය බලන්න. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මෙතන දෙනවා AQ කියලා. ඒ කියන්නේ මෙයා ජලීය ද්‍රාවණයක තමයි මෙයා අඩංගු වෙන්නේ. එතකොට HCl AQ කියලා තියෙන එක කියන්නේ HCl ගේ ජලීය ද්‍රාවණය. ඊළඟට සෝඩියම් ක්ලෝරයිඩ් ගේ ජලීය ද්‍රාවණයක්. හැබැයි H2O කියන්නේ ඔබ දන්න H2O කියන්නේ ද්‍රවයක්. H2O තමයි මේ දෙන්නේ ආද්‍රවයක්. right. එතකොට මෙතන බලන්න කොපර් සල්ෆේට් කියන්නේ ජලීය ද්‍රාවණයක්. සින්ක් කියන්නේ ඝන අවස්ථාවේ තියෙන අපි සින්ක් ඔබ දන්නවා. මේ ප්‍රතික්‍රියාවේදී අපි කොපර් සල්ෆේට් ද්‍රාවණයකට සින්ක් කැබැල්ලක් දාන්නේ. සින්ක් කැබැලි ටිකක් දාන්නේ. එතකොට මේ සින්ක් තියෙන්නේ ඝන අවස්ථාවේ. මේ ප්‍රතික්‍රියාවට සහභාගී වෙන සින්ක් ඉන්නේ ඝන අවස්ථාවේ. මේ ප්‍රතික්‍රියාවට සහභාගී වෙන කොපර් සල්ෆේට් ඉන්නේ ජලීය අවස්ථාවේ. ඊට පස්සේ මේ ප්‍රතික්‍රියාව පස්සේ හැදෙනවා සින්ක් සල්ෆේට්. එතකොට සින්ක් සල්ෆේට් තියෙන්නේ ලවණයක් විදියට ජලීය අවස්ථාවේ. ඊළඟට මේ කොපර් ඊපස් මේ හැදෙන කොපර් නැවත ඝන අවස්ථාවට පත් වෙනවා. කියන්නේ කොපර් තැම්පත් වෙනවා. එයා ඝණයක් විදියට. ඒ නිසා තමයි මේ භෞතික මේ අවස්ථා දාලා තියෙන්නේ මේ ප්‍රතික්‍රියාවට සහභාගී වෙන ප්‍රතික්‍රියක වල අවස්ථා තමයි මේ S L AQ කියලා ගන්න. මීට අමතරව තියෙනවා G කියලා. ඒ කියන්නේ වායු අවස්ථාවේ තියෙනවා. වායු මෙතන නැහැ. නමුත් G කියලා දාලා තිබුණොත් ඒකෙන් කියවෙන්නේ වායු අවස්ථාවේ තමයි ඒ අදාළ ප්‍රතික්‍රියකේ හෝ ඵලයේ තියෙන්නේ කියලා. දැන් ඔබට පැහැදිලි වෙන්නේ නැති මේ මොනවාද මේ රසායනික සමීකරණයක මේ විදිහට ලියද්දි මේ යටින් දාන ඒවා මොනවාද කියලා. රසායනික ප්‍රතික්‍රියාවක් මේ විදිහට නිරූපණය කරද්දී එයාගේ යටින් දාලා තියෙන AQ L ඒවෙන් අදහස් වෙන්නේ මොකද්ද කියන එක පිළිබඳ ඔබට අදහස් අවබෝධයක් ලැබෙන්නේ නැති. හරි. දැන් අපි බලමු තාප අවශෝෂක ප්‍රතික්‍රියාව සඳහා උදාහරණ කිහිපයක් අරගෙන. මේකට අපිට ගන්න පුළුවන් NH4Cl ජලයේදී NH4Cl ජලයේදී කරනකොට පරිසරයෙන් තාපය උරා ගන්නවා. ඒ නිසා NH4Cl ජලයේදී කිරීමේ ප්‍රතික්‍රියාව තාප අවශෝෂක ප්‍රතික්‍රියාව. ඊළඟට අපිට ගන්න පුළුවන් ඒ වගේම යූරියා ජලයේදී කිරීම. මේ අත්දැකීම ඔබට ඇති යූරියා ජලයේදී වෙනකොට ඒ පද්ධතිය එහෙම නැත්නම් ඒක සිද්ධ වෙන පරීක්ෂණ නලයේ සිසිල් වෙනවා. ඒකට හේතුව යූරියා ජලයේදී වෙනකොට පරිසරයෙන් තාපය අවශෝෂණය කරගන්න. ඊළඟට බේකින් පවුඩර් සිට්‍රික් අම්ලයක ප්‍රතික්‍රියා කරපුවාම එයත් තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක්. බේකින් පවුඩර් සිට්‍රික් අම්ලයක ප්‍රතික්‍රියා කරන ප්‍රතික්‍රියාවත් අපිට තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් විදියට ගන්න පුළුවන්. හරි. දැන් අපි බලමු මේ වගේ තාපදායක සහ තාප අවශෝෂක ප්‍රතික්‍රියා සිද්ධ වෙනකොට මේගොල්ලොන්ගේ ප්‍රතික්‍රියකවල සහ පළවල ශක්ති වෙනස් වෙනවා. ප්‍රතික්‍රියකවල සහ පළවල ශක්ති වෙනස් වෙනවා. මේ ශක්ති වෙනස් වෙන ආකාරය අපිට ශක්ති සටහනක් උපයෝගී කරගෙන දක්වන්න පුළුවන්. අපි බලමු දැන් එහෙනම් රසායනික ප්‍රතික්‍රියාවකදී ප්‍රතික්‍රියක සහ පළවල ශක්තිය වෙනස් වෙන ආකාරය ශක්ති සටහනක් යොදාගෙන කොහොමද නිරූපණය කරන්නේ කියලා. හරි. අපි එහෙනම් මුලින්ම බලමු තාප දායක ප්‍රතික්‍රියාවක ශක්ති සටහන කොහොමද අඳින්නේ කියලා. මුලින්ම අපි බලමු තාපදායක ප්‍රතික්‍රියාවකදී මොකද්ද වෙන්නේ කියලා. හරි. තාපදායක ප්‍රතික්‍රියාවකදී සිද්ධ වෙන්නේ ප්‍රතික්‍රියක ඵල බවට පත් වෙනකොට ප්‍රතික්‍රියකවල රසායනික ශක්තිය විදිහට ගබඩා වෙලා තියෙන ශක්තියෙන් කොටසක් තාප ශක්තිය බවට පත් වෙලා පරිසරයට නිකුත් වෙන එක. ප්‍රතික්‍රියකවල රසායනික ශක්තිය විදිහට ගබඩා වෙලා තියෙන ශක්තියෙන් කොටසක් තාප ශක්තිය බවට පත් වෙලා පරිසරයට නිකුත් වෙන එක. ඒ නිසා තමයි අපි එකට පරිසරයට තාපය නිකුත් වෙලා පද්ධතිය රත් වෙන්නේ. ඒ නිසා තමයි අපි එකට තාපදායක ප්‍රතික්‍රියාවක් කියලා කියන්නේ. එතකොට
ප්‍රතික්‍රියක වල තියෙන රසායනික ශක්තියෙන් කොටසක් තාපේ බවට පත් වෙලා පරිසරයට නිකුත් වුන නිසා හැදෙන පළවල අඩංගු වෙලා තියෙන රසායනික ශක්තිය අඩුයි. අපි හිතමු ප්‍රතික්‍රියක වල ජූල් 1000ක ශක්තියක් තිබුණා. ඒක පළ බවට පත් වෙනකොට මේ ජූල් 1000ෙන් ජූල් 100ක් තාපේ බවට පත් වෙලා ඉවත් වෙනවා. එහෙනම් මේ පළවල රසායනික ශක්තිය විදිහට ඉතුරු වෙලා තියෙන්නේ තව ජූල් 900යි. ඒ කියන්නේ ප්‍රතික්‍රියක වල තියෙන ශක්තියෙන් කොටසක් තාප ශක්තිය බවට පත් වෙලා ඉවත් වෙලා තියෙන නිසා හැදෙන පළවල ශක්තිය ප්‍රතික්‍රියක වල තිබුණු ශක්තියට වඩා අඩුයි. ඒක නිසා දැන් මේ ශක්ති සටහන අඳිනකොට අපි එක කරන්නේ මෙහෙමයි. මෙහෙම අපි y අක්ෂයක් ගන්නවා. එයාව අපි ශක්තිය කියලා නම් කරගන්නවා. මේ y අක්ෂයෙන් පෙන්වන්නේ ශක්තිය. මේ විදිහට අපි රේඛා දෙකක් ඇඳ ගන්නවා. මේ ඉහළින් අඳින රේඛාව මත අපි දක්වනවා ප්‍රතික්‍රියක. හේතුව එයාලගේ ශක්තිය වැඩි නිසා තමයි යාව ඉහළින් දක්වන්නේ. ඊළඟට පළවල ශක්තිය ප්‍රතික්‍රියක වල ශක්තියට වඩා අඩු නිසා මේ අපි පහළින් අඳින රේඛාව මත ඵල දක්වනවා. එතකොට මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙනකොට ප්‍රතික්‍රියක වල ඉඳලා ඵල බවට පත් වීම නිරූපණය කරන්න අපි මේ විදිහට ඊතලයක් දානවා. එතකොට මෙන්න මෙහෙම අපිට පුළුවන් ප්‍රතික්‍රියක සහ ඵල ශක්ති සටහනක දක්වන්න. එතකොට මේ ප්‍රතික්‍රියක කියන මේ රේඛාව මේ පැත්තේ තියෙන ප්‍රතික්‍රියක සතු වෙලා තිබුණු ශක්ති ප්‍රමාණය තමයි මේ අක්ෂයේ මෙතනින් දැක්වෙන්නේ. එතකොට ඵලවල අඩංගු වෙලා තියෙන ශක්ති ප්‍රමාණය තමයි මේ අක්ෂයේ මෙතනින් දැක්වෙන්නේ. එතකොට මෙන්න මෙතන දැක්වෙනාගේ මෙයාගේ අඩු කරපුවාම අපිට ලැබෙනවා මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙනකොට පරිසරයට නිකුත් වුණු තාප ප්‍රමාණය කොච්චරයිද කියලා. හරි, මම හිතනවා දැන් ඔබට පැහැදිලි වෙන්න ඇති කොහොමද තාපදායක ප්‍රතික්‍රියාවක් ශක්ති සටහනක නිරූපණය කරන්නේ කියලා. හරි, එහෙනම් අපි බලමු තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක ශක්ති සටහන කොහොමද අඳින්නේ කියලා. මුලින්ම අපි බලමු තාප අවශෝෂක ප්‍රතික්‍රියාවකදී මොකද වෙන්නේ කියලා. තාප අවශෝෂක ප්‍රතික්‍රියාවකදී සිද්ධ වෙන්නේ ප්‍රතික්‍රියක පරිසරයෙන් ශක්තිය අවශෝෂණය කරගෙන ඵල බවට පත් වෙන එක. ප්‍රතික්‍රියක පරිසරයෙන් ශක්තිය උරාගෙන ඵල බවට පත් වෙනවා. එහෙනම් මේ ප්‍රතික්‍රියකවල රසායනික ශක්තිය විදිහට ගබඩා වෙලා තිබුණු ශක්තියට අමතරව පරිසරයෙන් උරාගත් තවත් ශක්ති ප්‍රමාණයක් ගබඩා වෙලා තියෙනවා ඵලව. ප්‍රතික්‍රියකවල රස තියෙන රසායනික ශක්තියට වඩා වැඩි ශක්ති ප්‍රමාණයක් ඵලවල ගබඩා වෙලා තියෙනවා. හේතුව තමයි මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙනකොට පරිසරයේ තාපය විදිහට යම් ශක්ති ප්‍රමාණයක් උරාගෙන තියෙනවා. ඒ උරාගත් ශක්තිය මේ ඵල තුල ගබඩා වෙලා තියෙනවා අර තිබුණු ශක්තියට අමතරව. ඒ නිසා ප්‍රතික්‍රියකවල ශක්තියට වඩා ඵලවල ශක්තිය වැඩි. ප්‍රතික්‍රියකවල ශක්තියට වඩා ඵලවල ශක්තිය වැඩි. ඒ නිසා අපි ශක්ති සටහන අඳිනකොට ප්‍රතික්‍රියක මෙහෙම පල්ලෙහැයින් දානවා. මොකද ප්‍රතික්‍රියකවල ශක්තිය අඩු නිසා ප්‍රතික්‍රියක පල්ලෙහැයින් දානවා. ඵලවල ශක්තිය වැඩි නිසා ඵල ඉහළින් දානවා. ප්‍රතික්‍රියක වල ඉඳලා ඵල දක්වා මේ විදිහට අපි ඊතලයක් දක්වනවා. තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක ශක්ති සටහන අපි අඳින්නේ මෙන්න මේ විදිහට. එතකොට මෙන්න මේ ප්‍රතික්‍රියකවල අඩංගු වෙලා තියෙන රසායනික ශක්තිය තමයි මෙන්න මෙතනින් පෙන්වන්නේ. ඵලවල අඩංගු වෙලා තියෙන රසායනික ශක්තිය තමයි මේ මෙතන තියෙන අගයෙන් පෙන්වන්නේ. මේ තැන් දෙකට අදාළ අගයන් දෙකෙන් පෙන්වන්නේ ඒක. එතකොට ඵලවල ශක්තියෙන් ප්‍රතික්‍රියකවල ශක්තිය අඩු කරපුවාම අපිට ලැබෙනවා පරිසරයෙන් එයා මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙනකොට පරිසරයෙන් උරාගත්තු තාප ප්‍රමාණය කොච්චරයිද කියලා. මම හිතනවා ඔබට පැහැදිලි වෙන්න ඇති කොහොමද තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක ශක්ති සටහන අඳින්නේ කියලා. මම හිතනවා අද වීඩියෝ එක නැරඹීමේ ඔබට මොකක්ද තාපදායක ප්‍රතික්‍රියාවක් කියන්නේ, මොකක්ද තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් කියන්නේ, මේ ප්‍රතික්‍රියා කොහොමද ශක්ති සටහනක නිරූපණය කරන්නේ කියන එක පිළිබඳ අවබෝධයක් ඔබට ලැබෙන්න ඇති කියලා. අපේ ඊළඟ වීඩියෝ එකෙන් අපි ඔබත් එක්ක කතා කරනවා ප්‍රතික්‍රියාවක ප්‍රතික්‍රියා තාපය කියන්නේ මොකක්ද කියලා. ඒ වගේම ප්‍රතික්‍රියා තාපය පරීක්ෂණාත්මකව ගණනය කරන ආකාරය සරල පරීක්ෂණයක් ඇසුරින් කරන්නේ කොහොමද කියන එක ඔබත් එක්ක අපි ඊළඟ වීඩියෝ එකෙන් සාකච්ඡා කරනවා. එහෙනම් මාත් එක්ක එකතු වෙලා හිටපු ඔයගොල්ලෝ හැමෝටම ස්තුතියි.